අයිබුවන් අපි බලමු අද ත්‍රිකෝණමිතිය පාඩම කොහොමද අධ්‍යයනය කරන්න කියලා මේ පාඩම සම්බන්ධ වෙන්නේ තාක්ෂණවේදී සඳහා විද්‍යාව කියන විෂය සම්බන්ධවයි තාක්ෂණවේදී සඳහා විද්‍යාව විෂයට තියෙන පාඩම් වලින් තව දේශී පාඩමක් විදිහට ත්‍රිකෝණමිතිය පාඩම අපට හඳුන්වන්න පුළුවන් ත්‍රිකෝණමිතිය පාඩමේ අපිට මුලින්ම හඳුනා ගන්න අවශ්‍ය වෙන්නේ අංශක සහ රේඩියන් කියන සම්බන්ධය. මේක තමයි කෝණ මිනුම් කියලා කියන්නේ. අංශක 180ක් කියලා කියන්නේ රේඩියන් නම් අපි ගන්නෙ පයි කියලා. ඉතින් අපිට මේක තමයි ප්‍රධාන වශයෙන්ම සූත්‍රයක් විදිහට පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් අපිට අංශක 90ක් කියලා කියන්නේ මේ 182 න් බෙදුවම තමයි 90 ලැබෙන්නේ. ඒ නිසා අපි පයි බෙදීම 2යි කියලා ලියන්න පුළුවන්. එවගේම මේක නැවත දෙකෙන් බෙදුවොත් එහෙම 45යි. අපි මේ පැත්ත නැවත දෙකෙන් බෙදුවාම 5 බෙදීම 4යි රේඩියන්. අපිට මේ 186 බෙදන්න පුළුවන්. 6 බෙදුවොත් එහෙම අංශක 30යි. 5 බෙදීම 6යි රේඩියන්. ඒ වගේම මේක අපිට 3ෙන් බෙදන්න පුළුවන්. ඒ කියන්නේ 60යි අංශක 5 බෙදීම 3යි රේඩියන්. මේ විදිහට අපිට රේඩියන් සහ අංශක අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් අපිට ඒක තව ටිකක් සරල විදිහට ගත්තොත් එහෙම අංශක 180කට පයි නම් අංශක තීටාට කොච්චරද කියන එක මෙන්න මේ මගින් අපිට පුළුවන් ඕනෑම අංශක අගයක රේඩියන් අගය හොයාගන්න මෙන්න මේක භාවිතයෙන් අපිට කරන්න පුළුවන් පිටේට අංශක වලින් ආදේශ කරන්න ඕනේ. දැන් බලමු මේකට අපිට උදාහරණයක් අරගෙන අංශක 30 අගය රේඩියන් වලින් කොහොමද අපි ප්‍රකාශ කරන්න කියලා 180ට පයි නම් අංශක 30කට කොච්චර? එහෙනම් අපිට මෙතනින් සුළු වෙනවා සුළු වෙන ලැබෙනවා පයි බෙදීම 6යි තුමාරක් 6 10 කින් සපයි 6යි මේ ආකාරයට අපිට මේ සූත්‍ර භාවිතා කරන්න පුළුවන් අංශක සහ රේඩියන් අතර සම්බන්ධය ගොඩනගා ගන්න ඉස්සෙල්ලා